වෛද්‍යතුමනි මාගේ දරුවා ඩවුන් සින්ඩ්‍රෝමෙන් පෙළෙනවා. ස්කන්ධ ශෛල චිකිත්සාවෙන් මේට ප්‍රතිකාර තිබෙනවද? ඩවුන් සින්ඩ්‍රෝම් හෙවත් මන්දමානසික බව ජානමය ආබාධයක්. එහිදී අලුත් උපදින දරුවා වෙනස් ලක්ෂණ හෝ චීන ඇස් සහිත වෙනවා. සමහර විටක ඔවුන්ට හදවත් ගැටලුද ඇති අතර සැත්කම් කිරීමටද අවශ්‍ය වෙනවා. ඔවුන්ගේ අස්ථි වර්ධනය සහ සංවර්ධනය ඇනහිටින බැවින් එම ශේෂ්ත්‍රවල විශේෂඥීන් වෙතින් ප්‍රතිකාර ලබා ගත යුතුයි. ඔවුන්ගේ මොලේ සංවර්ධනයට බලපෑම් ඇතිවෙන අතරම කායික සහ මානසික දුබලතාද සහිත වෙනවා. අදාළ වයසට සංවර්ධන මායිම් වලට ළඟා නොවන අතර කතා කිරීම, හිස කෙලින් තබා ගැනීම, හිඳ ගැනීම සහ කෙලින් සිට ගැනීම වැනි ක්‍රියාකාරකම් සිදු කිරීම පමා වෙනවා. සමහර විටක ඔටිසම් ලක්ෂණද දැකිය හැකි. ස්කන්ධ ශල්‍ය චිකිත්සාව මගින් මොළයට සිදු වූ හානි නිසා ඇතිවෙන මෙම ලක්ෂණ තුනන් කර දැමීමට හැකියාව ලැබෙනවා. අපට මෙම ගැටලුවේ ජානමය හේතුව වෙනස් කිරීමට නොහැකි වුවත් යම් මට්ටමකට මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කර ගැනීමට හැකි. ඔටිසම් සහ මස්තිෂ්ක පරාශ්ලතය රෝගී තත්ත්වවලදී මොළයේ PET CT ස්කෑන් පරීක්ෂාව සිදු කිරීමෙන් එම රෝගීන්ගේ මොළයේ සමහර ප්‍රදේශ සාමාන්‍ය ලෙස ක්‍රියා නොකරන බව පෙන්නුම් කෙරෙනවා. ස්කන්ධ ශෛලවලට එසේ නිසි ලෙස ක්‍රියා නොකරන ප්‍රදේශ ධනාත්මකව ප්‍රතිචාර දක්වන අතර එනිසාම රෝගියාගේ බුද්ධිය, අවබෝධය, කතන හඳුනා ගැනීම සහ අනෙකුත් බුද්ධිමය ක්‍රියාකාරකම්වල ප්‍රගතියක් දක්නට ලැබෙනවා. මෙම ප්‍රතිකාරය සාර්ථක වූ නිදසුන් ගණනාවක් තිබෙනවා. වෛද්‍යතුමනි, ස්කන්ධ ශෛල යනු මොනවාද? ඒවා ක්‍රියා කරන්නේ කෙසේද? සරලවම පවසන්නේ නම් ස්කන්ධ ශෛල යනු අපගේ ශරීරයේ මූලික ශෛලයි. උදාහරණයක් හැටියට අපි හැමදාම ගසකට ජලය වත් කරන්නේ නම්, එහි වර්ධනය සඳහා පොහොර යදන්නේ නම්, එහි දළු දමා මල් සහ පල වැඩෙනවා. ඒ වගේම අපගේ ශරීරයේ මූලික ශෛලවලටත් මිලියන ගණනක් දක්වා වර්ධනය වීමට හැකි. එමගින් අපගේ ශරීරයේ හානි වූ කොටස් සුව කිරීමට හෝ ආදේශ වීමට හැකි. මෙම ස්කන්ධ ශෛල හදවත වෙත ගෙන ගියහොත් ඒවා හදවත් ශෛල බවට පත්වෙනවා. අක්මාවට ගියහොත් ඒවා අක්මා ශෛල බවට පත්වෙනවා. ඒට සමානව මෙම ශෛල මොළය හරහා ගමන් කරන ජල සංසරණය තුළ මොළයේ හානි වූ කොටස් වලට බද්ධ කළ හැකි. එවිට ඒවා සාමාන්‍ය මොළයේ ශෛල බවට වර්ධනය වී එමගින් අදාළ විෂමතාව සුවපත් කරනු ලබනවා. මෙහිදී භාවිතා කරන්නේ කිනම් ආකාරයේ ස්කන්ධ ශෛලද වෛද්‍යතුමනි? විවිධාකාරයේ ස්කන්ධ ශෛල තිබෙනවා. සමහර ස්කන්ධ ශෛල දින 3-4ක් වන ගර්භණී ගර්භාෂයකින් ඉවත් කරගනු ලබනවා. ඒවා කලල ස්කන්ධ ශෛල ලෙස හඳුන්වනවා. සාමාන්‍යයෙන් එවැනි ස්කන්ධ ශෛල භාවිතා කරන්නේ නැහැ. ඒට හේතුව වන්නේ ඒවායින් සමහර අතුරු ප්‍රතිඵල ඇතිවිය හැකි වීමයි. ඒවායින් ගෙඩි වැනි දේ ඇතිවිය හැකි. අපගේ ශරීරයේ පවතින සමහර ශෛලද තිබෙනවා. NeuroGen ස්පයින් ඇන්ඩ් බ්‍රේන් ඉන්ස්ටිටියුට් අපි භාවිතා කරන්නේ උකුල් ඇටේ ඇති අපගේ ශරීරයේ මූලික ශෛලයි. සමහර අස්ථි රතු රුධිර ශෛල නිපද. ඒවා අප ජීවත් වන තාක් අඛණ්ඩවම ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙනවා. අප උකුල් ඇටෙන් මෙම රතු රුධිර ශෛල ගෙන ඒවායි ස්කන්ධ ශෛල වෙන් කරගනු ලබනවා. ඉන්පසු එම ස්කන්ධ ශෛල ප්ලූරා කුහරයට එන්නත් කරනවා. මෙම ශෛල රෝගියාගේ ශෛලවන බැවින් ශරීරයෙන් එය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. කිසිදු අතුරු ආබාධයක් නැතිව ඒ බාරගෙන ශරීරයේ ආසාදිත කොටස සුවපත් කරනවා. වෛද්‍යතුමනි, මෙහිදී රෝගියාට ප්‍රධාන ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය වනවාද? ස්කන්ධ ශෛල චිකිත්සාව ඉතා පහසුවෙන් කරන්නක්. එහිදී සැත්කමක් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. මෙහිදී යොදාගනු ලබන්නේ සරල සිහින් එන්නත් කටුවක්. එය ඇට මිදුළු එන්නත් කටුව ලෙස හඳුන්වනු ලබනවා. මෙම එන්නත් කටුව භාවිතා කර උකුල් ඇටෙන් තරලය හෝ ඇට මිදුළු ඉවත් කරගනු ලබන අතර දරුවා නිදා සිටියේදී අනෙකුත් එන්නත් කටුව ප්ලූරාවට විදුණු ලබනවා. එහිදී භාවිතා කරන්නේ එන්නත් කිරීම් දෙකක් පමණයි. කිසිදු කැපුමක් හෝ මැසීමක් නැහැ. සැත්කමක් නැහැ. වෛද්‍යතුමනි, මෙම ප්‍රතිකාරේ වේදනාකාරීද? කොහෙත්ම නැහැ. මෙම ක්‍රියාපටිපාටිය සිදු කරන්නේ නිර්විද්ධනයක් කිරීමෙන් හෝ දරුවා නිදා සිටින විට. කිසියම් හෝ එවැනි දෙයක් සිදු කළ බවට දරුවා දැනගන්නේ හෝ නැහැ. එහි කිසිදු වේදනාවක් නැහැ. වෛද්‍යතුමනි, මෙම ප්‍රතිකාරයේ මගින් කිසියම් අතුරු ආබාධයක් හෝ වෙනත් අවදානමක් ඇතිවේද? මෙම ප්‍රතිකාරය ඉතා සරලයි. සිදු කිරීමට පහසුයි. උකුල් ඇටයට කරන එන්නතක් සහ ප්ලූරා කුහරයට සිදු කරන එන්නතක් පමණයි. පළමුවෙන්ම මෙය බරපතල සැත්තමක් නොවේ. දෙවනුව, අපි භාවිතා කරන්නේ එම දරුවාගේම ශෛල නිසා ශරීරයෙන් ප්‍රතික්ෂේප කිරීමක් හෝ ප්‍රතිකාරය අතර හෝ පසුව අතුරු ආබාධයක් ඇතිවන්නේ නැහැ. අනාගතයේදීත් එසේ වන්නේ නැහැ. අද දිනේදී මෙන්ම අනාගතයේදීත් සෞඛ්‍යයට අවදානමක් ඇතිවන්නේ නැහැ.
වෛද්‍යතුමනි, චිකිත්සාවට පෙර සිදු කළ යුතු පරීක්ෂාවන් මොනවාද? විවිධ ආබාධයන් සම්බන්ධයෙන් සිදු කරන වෛද්‍ය ව්‍යාතවේදී පරීක්ෂණ ගණනාවක් ඇත. මොළයට සිදුව ඇති හානි හෝ ආබාධයන් සඳහා වැදගත් වන්නේ MRI සහ PET ස්කෑන් පරීක්ෂණයි. මොළයේ ඇති ඕනෑම ගැටලුවක් හෝ හානියක් අනාවරණය කර ගැනීමට MRI ස්කෑන් පරීක්ෂාවත්, හානියේ ප්‍රමාණය සහ බරපතල බව හඳුනා ගැනීමට PET ස්කෑන් පරීක්ෂාවත් උපකාර වෙයි. හානි වූ ප්‍රදේශයේ නිල් පැහැයෙන් පෙන්නුම් කරන අතර පැහැය ඝනත්වයෙන් වැඩි වෙන තරමට හානියද බරපතල බව පෙනේ. සාමාන්‍ය ප්‍රදේශ කොළ පැහැයෙන් දැක්වේ. මෙයට අමතරව රෝගියාට වලිප්පුව සෑදීමේ ඉඩකඩ ඇගීමට EEG පරීක්ෂණය වැදගත් වන අතර ඒ අනුව ප්‍රතිකාර හෝ ඖෂධ සම්බන්ධව අපට තීරණයන්ට එළඹිය හැකි. විශේෂයෙන් කිසියම් සැත්කමකට පෙර සිදු කරන සමහර රුධිර පරීක්ෂණයන්ද වැදගත් වේ. උදාහරණ හිමොග්ලොබීන් මට්ටම එය අවම වශයෙන් 10ට වැඩි විය යුතුයි. මෙම රුධිර පරීක්ෂණ රුධිරයේ ඇති වෙනත් ආසාදනයන් හෝ අපවිත්‍රතාද පෙන්නුම් කරයි. මෙම ප්‍රතිඵල යහපත් නම් අපට ස්කන්ධ සෛල චිකිත්සාව කළ හැකි. වෛද්‍යතුමනි, රෝගියා කෙතරම් කාලයක් රෝහල්ගතව සිටිය යුතුද? මේ දින 7ක ප්‍රතිකාරයක්. උදාහරණයක් ලෙස රෝගියා පැමිණෙන්නේ ඉරිදා දිනයක නම් සම්පූර්ණ විශ්ලේෂණය, ඇගයීම, පරීක්ෂාවන් යන සියල්ල සඳුදා වනතෙක් සිදු කරනු ලබනවා. තුන්වන දිනේ එනම් අඟහරුවාදා සත්‍ය ස්කන්ධ සෛල පරීක්ෂාව සිදු කරන අතර බදාදා සිට සෙනසුරාදා දක්වා ව්‍යායාම කිරීමට උගන්වනු ලබනවා. ව්‍යායාම කිරීම අවශ්‍ය වන අතර හිසරදේ යනාදී යම් අතුරු ආබාධ හෝ වෙනත් ගැටලුවක් ඇතිවේද යන පරීක්ෂා කරනු ලබනවා. ඒ අනුව රෝගීන් මෙහි දින 7ක් රැඳී සිටින අතර සෙනසුරාදා නිවස බලා යා හැකි. වෛද්‍යතුමනි, ප්‍රතිකාරවලින් පසුව රෝගියාගේ තත්ත්වය අයහපත් වීමේ ඉඩකඩක් පවතිනවාද? නැහැ. චිකිත්සාව හේතුවෙන් කිසිදු අතුරු ආබාධයක් ඇතිවන්නේ නැහැ. මේ ඉතා සරල ප්‍රතිකාරයක්. සරල ක්‍රියාපටිපාටියක් වන නිසා මෙන්ම භාවිතා කරනු ලබන සෛල ඔබගේම සිරුරේ ඒවා වන නිසා ශරීරයට කිසිදු හානියක් ඇතිවන්නේ නැහැ. මේ වනතෙක් අපි 5000කට අධික රෝගීන් සංඛ්‍යාවකට ප්‍රතිකාර කර ඇති අතර කිසිදු අයහපත් ප්‍රතිචාරයක් අපට ලැබී නැහැ. ප්‍රතිකාරවලින් පසු රෝගියාට එහි සුවඵල ලැබුණු බව දැනගැනීමට කෙතරම් කාලයක් ගත වේද? ප්‍රතිකාරය හෝ ස්කන්ධ සෛල චිකිත්සාවෙන් පසුව ඔබට කියාදුන් ව්‍යායාම අවම වශයෙන් මාස 3යි සිට 6 දක්වා කාලයක් නිසි ලෙස සිදු කළ යුතු වෙනවා. යම් වෙනසක් දැකීමට අවම වශයෙන් මාස 3ක පමණ කාලයක් ගත වෙනවා. ඔබට ලබා දුන් උපදෙස් නිසියාකාරව අනුගමනය කිරීම වැදගත් වෙනවා. වෛද්‍යතුමනි, ස්කන්ධ සෛල චිකිත්සාවෙන් පසුව පුනරුත්ථාපනය කෙතරම් වැදගත් වෙනවාද? ප්‍රතිකාරයෙන් පසු ව්‍යායාම ඉතා වැදගත් වෙනවා. ස්කන්ධ සෛල චිකිත්සාව යනු ප්‍රතිනිර්මාණයක් වන අතර ව්‍යායාම යනු පුනරුත්ථාපනයයි. ප්‍රතිකාරයේ සමස්ත සාර්ථකත්වයට ප්‍රතිනිර්මාණය සහ පුනරුත්ථාපනය ඉවහල් වෙනවා. ඒ නිසා බෞද්ධ චිකිත්සාව, වෘත්තීය චිකිත්සාව, කතන චිකිත්සාව, ඥානන චිකිත්සාව යනාදිය සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ස්කන්ධ සෛල ඔවුන්ගේ කාර්ය කරනු ඇති අතර ව්‍යායාමද එහි කාර්ය කරනු ඇත. ඒ සියල්ල එක්ව අපට යහපතක් කරනු ලබනවා. ව්‍යායාම නිසා ස්කන්ධ සෛලවල බලපෑම වැඩි වෙන අතර ස්කන්ධ සෛල චිකිත්සාවෙන් රෝගියාට ව්‍යායාම කිරීමට ඇති හැකියාව වර්ධනය වෙනවා. එබැවින් ස්කන්ධ සෛල චිකිත්සාවෙන් පසුව ව්‍යායාම හෝ පුනරුත්ථාපන ක්‍රියාවලිය අනුගමනය කිරීම වැදගත් වෙනවා. වෛද්‍යතුමනි, ස්කන්ධ සෛල චිකිත්සාව නැවත පරීක්ෂා කිරීමට අවශ්‍යද? ස්කන්ධ සෛල චිකිත්සාවෙන් පසුව රෝගියාට ලබා දුන් උපදෙස් සහ විධිවිධාන නිත්‍ය ලෙස අනුගමනය කළ යුතු වෙනවා. සෑම මාස 3ක කාල සීමාවකට පසුව ප්‍රගතිය පිළිබඳ ඇගයීමක් ලබා ගැනීමට ඔබ අප හමු විය යුතුයි. මාස 6කට පසුව නිත්‍ය ප්‍රගති ඇගයීම සමග සායනයේදී ඔබ අනිවාර්යෙන් අප හමු විය යුතු අතර මොළයේ ක්‍රියාකාරීත්වයේ සැබෑ වෙනස දැක ගැනීමට PET ස්කෑන් පරීක්ෂාවක් සිදු කරනු ලබනවා. අනිකුත් ආශ්‍රිත ආබාධයන් සම්බන්ධව ගත් විට ගැටලුවේ තත්ත්වය දැන ගැනීමට මොළයේ හෝ කශේරුකාවේ පවතින සෞඛ්‍ය ගැටලුවේ ප්‍රතිඵලය හෝ ප්‍රගතිය දැන ගැනීමට මොළයේ ස්කෑන් පරීක්ෂාවක් සිදු කළ යුතුයි. එබැවින් මාස 6කට පසුව නැවත අප වෙත පැමිණීම අනිවාර්ය වෙනවා. රෝහලෙන් පිට වූ පසුව අප කළ යුත්තේ කුමක්ද? ඔබ රෝහලෙන් පිට වූ පසුව කළ යුතු දේ සම්බන්ධව ඔබට උපදෙස් දෙනු ලැබෙනවා. මෙම උපදෙස් විශේෂයෙන් ව්‍යායාම සම්බන්ධ වන උපදෙස් ඇති සංයුක්ත තැටියක් හෝ පෙන් ඩ්‍රයිව් එකක් ඔබට ලබා දෙනු ලබනවා. මෙම ව්‍යායාම රෝගියා අවම වශයෙන් දිනකට පැය 3ක් හෝ 4ක් කළ යුතු අතර නියම කරන ලද ඖෂධ ක්‍රමානුකූලව ලබා දිය යුතු වෙනවා. ඔබ ඔබගේ කලමනාකරු හෝ ඔබගේ චිකිත්සක සමග සෑම මාසකම සම්බන්ධ විය යුතු අතර
රෝගයාගේ ප්‍රගතිය පිළිබඳව දැනුවත් කළ යුතුයි. ඔබට කිසියම් සැකයක් ඇත්නම් ඒද පැහැදිලි කර ගැනීමට හැකි. දරුවා සම්පූර්ණ සුවය ලබන තෙක් අපගේ කණ්ඩායම ඔබ සමග සහයෝගයෙන් කටයුතු කරනු ලබනවා. වෛද්‍යතුමනි, මෙම ගැටලුව ආශ්‍රිත හේතුවක් නිසා රෝහල්ගත කිරීමකදී අප ඇමතිය යුත්තේ කවුරුන්ද? ඔබ අප සමග සම්බන්ධ වන විට ඔබ පිළිබඳව සොයා බැලීමට සම්බන්ධිකාරකයෙක් යොදවනු ලබනවා. එවිට සම්බන්ධිකාරක ඔබ සමග සම්බන්ධ වෙනු ඇති. වෛද්‍යවරයා හමුවීමට වේලාවක් වෙන් කර ගැනීම, ප්‍රතිකාරය සම්බන්ධව මෙන්ම කිනම් වෛද්‍ය පරීක්ෂාවක් කොතැනකදී සිදු කළ යුතුද යන්න සම්බන්ධව සම්බන්ධිකාරක විසින් ඔබට සම්පූර්ණ මාර්ගෝපදේශයක් සපයනු ඇත. රෝහලෙන් පිටව ගිය පසුව අපට යම් ගැටලුවක් ඇත්නම් අප සම්බන්ධ විය යුත්තේ කා සමගද? රෝහලින් නික්ම යාමේ සාරාංශය තුළ ඔබට ලබා දෙන දුරකථන අංකවල ඔබට වෙන් වූ කළමනාකරුවාගේ අංකයද ඇතුළත් වෙනවා. ප්‍රතිකාරය අතර සහ පසුව රෝගියාගේ දෙමව්පියන් වන්නේ ඔබට වෙන් වූ කළමනාකරුවාය. ඔබගේ චිකිත්සක වන්නේ මෙම කළමනාකරුවාය. ඔබට නිරන්තරව ඔහු සමග සම්බන්ධ විය හැකි. මෙයට අමතරව වෛද්‍යවරුන් ගණනාවකගේ දුරකථන අංකද අපි ඔබට ලබා දෙනවා. ඔබගේ ඕනෑම වෛද්‍ය ගැටලුවකදී ඔබට ඔවුන් ඇමතිය හැකි. මෙම ප්‍රතිකාරය අනික් වෛද්‍යවරු යෝජනා නොකරන්නේ ඇයි? මෙම ස්කන්ධසෛල ප්‍රතිකාරයේ නව ප්‍රතිකාර ක්‍රමයක්. අප මෙම ප්‍රතිකාරයේ මොළයේ සහ කශේරුකාවේ ගැටළු ඇති රෝගීන්, මාංශපේශී ගැටළු ඇති අය සඳහා අවුරුදු 8 සිට 9 වැනි කාලයක් යොදාගෙන තිබෙනවා. රෝගියාගේ ශරීරයෙන් ස්කන්ධසෛල ලබා ගන්නා මෙම චිකිත්සාව ඉතා ආරක්ෂිත සහ සරල ලෙසකින් අපි සිදු කරනු ලබනවා. මොළයට අභ්‍යන්තරිකව ප්‍රතිකාර කිරීමට හැකි වෙනත් කිසිදු ක්‍රමයක් නැහැ. PET ස්කෑන් පරීක්ෂාව තුළ රෝගය පැහැදිලිවම පෙන්නුම් කරනවා. එමෙන්ම මෙම චිකිත්සාවේ ප්‍රතිඵලත් PET ස්කෑන් පරීක්ෂාව තුළින් ඉතා පැහැදිලිව දක්වනවා. මෙය නව ප්‍රතිකාර ක්‍රමයක් නිසා සමහර වෛද්‍යවරුන් මෙය නොදන්නවා විය හැකි. නැතහොත් මේ සම්බන්ධව තොරතුරු අඩු නිසා ඔවුන් මෙම ප්‍රතිකාරය යෝජනා නොකරනවා විය හැකි. ප්‍රතිකාරයෙන් පසු ලබා දෙන්නේ කිනම් ඖෂධ වෛද්‍යතුමනි? ඔබට ඖෂධ ගැනීමට උපසෙස් දෙනු ලබනවා. සාමාන්‍යයෙන් ලබා දෙන්නේ අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා දෙනු ලබන විටමින් වර්ග. බරපතල ඖෂධ වර්ග හෝ මාත්‍රාවන් ලබා දීමට අවශ්‍ය වන්නේ නැහැ. වෛද්‍යතුමනි, ස්කන්ධසෛල චිකිත්සාව අවශ්‍ය වන්නේ කිනම් විටද? මොළය වඩා වේගෙන් සුවපත් කිරීම සඳහා රෝගය හඳුනාගත් මොහොතේ සිටම ස්කන්ධසෛල චිකිත්සාව ආරම්භ කළ හැකි. ඖෂධ හෝ ව්‍යායාම ඔබගේ දරුවාගේ සංවර්ධනයේ පැහැදිලි ප්‍රගතියක් ඇති නොකරන්නේ නම් ඔබට ස්කන්ධසෛල චිකිත්සාව තෝරාගත හැකි. දෙවනුව, මොළයට සිදුවන හානි සඳහා ප්‍රතිකාර කිරීමට වෙනත් ආදේශකයක් නොමැති නිසා මෙන්ම ස්කන්ධසෛල චිකිත්සාව යන සරල, පහසු සහ ඵලදායි ප්‍රතිකාරයක් වන නිසා ඔබ ස්ථිර වශයෙන්ම ස්කන්ධසෛල චිකිත්සාව කළ යුතුයි. නියුරෝජන් විශේෂ වන්නේ ඇයි? වෙනත් සෞඛ්‍ය ආයතනවල දැකීමට නොහැකි වන ප්‍රතිනිර්මාණය සහ පුනරුත්ථාපනය යන ප්‍රතිකාරයන්ගේ තුලිත සංයෝගයක් පවතින එකම ආයතනය වන්නේ නියුරෝජන් බ්‍රේන් ඇන්ඩ් ස්පයින් ඉන්ස්ටිටියුට්. මීට අමතරව නියුරෝජන්හි වැදගත්ම ලක්ෂණය වන්නේ පර්යේෂණ සිදු කිරීමයි. අප මෙතෙක් බොහෝ රෝග සහ ආබාධයන් ගණනාවකට ප්‍රතිකාර කර තිබෙනවා. එම ප්‍රතිකාරයන් වෛද්‍ය හෝ විද්‍යාත්මක ප්‍රකාශන 70ක පමණ පළ කර තිබෙනවා. මෙයට අමතරව දෙමව්පියන්ට මෙන්ම සමහර වෛද්‍යවරුන් සඳහා විස්තරාත්මක පොත් 12ක් 13ක් පමණ ප්‍රමාණයක් අප පළ කර තිබෙනවා. අනෙක් වැදගත් දේ වන්නේ අප සෑම විටම ගුණාත්මක බව සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන නිසා අපගේ රසායනාගාර, ස්කන්ධසෛල රසායනාගාර, GLP සහ GMP සහතික ලත් ඒවා වීම සහ රෝහල ISO සහතිකේ ලබා තිබීමයි. එමෙන්ම අපි ලබාගත් ජාතික සහ ජාත්‍යන්තර සම්මානවලින් අපගේ විශ්වසනීයත්වය පෙන්නුම් කරනවා. මීට අමතරව සියලුම ආකාරයේ චිකිත්සාවන්, පුනරුත්ථාපනයන්, බෞද්ධ චිකිත්සාවන්, වෘත්තීය චිකිත්සාවන්, සංවේදන චිකිත්සාවන්, සංජානන පුනරුත්ථාපනය, ව්‍යවහාරික හැසිරීම් විශ්ලේෂණය සහ වෙනත් විවිධාකාරයේ ප්‍රතිකාරයන් ඔබට එකම වහලක් යටින් ලබාගත හැකි. මීට අමතරව නව විද්‍යාවක්, නව ප්‍රතිකාරයක් වන ජලද චිකිත්සාවද මෙහිදී ලබාගත හැකි. කතනය සඳහා පමණක් නොව ගිලීම සඳහාද සහාය වන කතන චිකිත්සාවද මෙහිදී ලබා දෙනවා. කශේරුකාවට හානි සිදු වූ රෝගීන්ට මෙහි විශේෂ ගමන් පතයක් තිබෙනවා. ඉතින් මෙම චිකිත්සාවන් සියල්ල එකම වහලක් යටින් ලබාගත හැකි. මීට අමතරව ස්නායු පුනරුත්ථාපනය සහ ලිංගික පුනරුත්ථාපනයද අප විසින් සපයනු ලබනවා.
සියලුම පැරණි මෙන්ම ස්කන්ධසෛල ප්‍රතිකාර වැනි නව ප්‍රතිකාරද එකම වහලක් යටින් ලබාගත හැකි එකම ස්ථානය මෙය පමණයි. මීට අමතරව රෝගීකු සඳහා අවශ්‍ය ඖෂධ උපදේශනයද මෙහිදී ලබා දෙනු ලබනවා. අපගේ ආයතනය තුළ රෝගීන් 5000කට පමණ අප ප්‍රතිකාර කර තිබෙනවා. ඉන් 50ක් පමණ වෙනත් රටවල අය. කුඩා නගර සහ ගම්මානවල සිට මෙන්ම විශාල නගර වෙතින්ද රෝගීන් පැමිණෙනවා. අපි ඔවුන්ට සමානව සලකනවා. පිට ප්‍රදේශවල සිට පැමිණෙන රෝගීන්ට නේවාසිකාගාර පහසුකම්ද තිබෙනවා. අපි අපගේ රෝගීන්ට ආදරෙන් සහ කරුණාවෙන් පවුලේ සමාජිකයන්ට මෙන් සලකනවා. අප සමග වගකීම් සහිත පළපුරුදු වෛද්‍යවරුන් මෙන්ම උනන්දුවෙන් සහ ජවයෙන් යුත් තරුණ වෛද්‍යවරුන්ද සිටිනවා. නියුරෝජන් යනු පළපුරුද්ද සහ ජවයේ පරිපූර්ණ සංකලනයක්. නියුරෝජන් රෝගීන්ට හැකි සෑම ආයුරකින්ම උපකාර කරනු ලබන අතර වෙනත් ආයතනයක නොමැති ඔබට ලද හැකි හොඳම ප්‍රතිකාරය පිරිනමනු ලබනවා. මෙම ආයතනය සියලුම රෝගීන්ට අපේක්ෂාවේ හිරු කිරණ සපයනු ලබනවා. රෝහලෙන් පිට වූ පසුව අප කළ යුත්තේ කුමක්ද? ඔබ රෝහලෙන් පිට වූ පසුව කළ යුතු දේ සම්බන්ධව ඔබට උපදෙස් දෙනු ලැබෙනවා. මෙම උපදෙස් විශේෂයෙන් ව්‍යායාම සම්බන්ධව වන උපදෙස් ඇති සංයුක්ත තැටියක් හෝ පෙන්ඩ්‍රයිව් එකක් ඔබට ලබා දෙනු ලබනවා. මෙම ව්‍යායාම රෝගියා අවම වශයෙන් දිනකට පැය 3ක් හෝ 4ක් කළ යුතු අතර නියම කරන ලද ඖෂධ ක්‍රමානුකූලව ලබා දිය යුතු වෙනවා. ඔබ ඔබගේ කළමනාකරු හෝ ඔබගේ චිකිත්සක සමග සෑම මාසකම සම්බන්ධ විය යුතු අතර රෝගියාගේ ප්‍රගතිය පිළිබඳව දැනුවත් කළ යුතුයි. ඔබට කිසියම් සැකයක් ඇත්නම් ඒද පැහැදිලි කර ගැනීමට හැකි. දරුවා සම්පූර්ණ සුවය ලබන තෙක් අපගේ කණ්ඩායම ඔබ සමග සහයෝගයෙන් කටයුතු කරනු ලබනවා. එය ඇටමිදුළු එන්නත් කටුව ලෙස හඳුන්වනු ලබනවා. මෙම එන්නත් කටුව භාවිතා කර උකුල් ඇටෙන් තරලය හෝ ඇටමිදුළු ඉවත් කරගනු ලබන අතර දරුවා නිදා සිටියේදී අනෙකුත් එන්නත් කටුව ප්ලූරාවට විදුණු ලබනවා. එහිදී භාවිතා කරන්නේ එන්නත් කිරීම් දෙකක් පමණයි. කිසිදු කැපුමක් හෝ මැසීමක් නැහැ. සැත්කමක් නැහැ.